අර විසික් කරපු ටික මගේ ඔළුවේ තොයි මැටි 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 කියලා එක එක කෙනා කිව්වට මැණික් ඇති. මං කොළු ගෙඩියක් අරන් ආවලා තියෙන්නේ මැට බිනින්න කොළු අල්ලන්න. බිනෝ අද දවසේ මේ උදේ වරුවේ ඔන්න පොඩි කතාවක් කියනවා. පොඩි හයියක් ගන්න ජීවිතේට. ඕකේ රයිට්. එක වෙරළාශ්‍රිත ගමක තරුණෙක් හැමදාම හවසට මුහුද ළඟට යනවා. තරුණයා මුහුද ළඟට ගිහිල්ලා මුහුද දිහා බලාගෙන ඉන්නවා. දවසක් මෙයා දකිනවා මුහුදෙන් ගහගෙන ආපු තැනක වෙරළ අයිනේ තියෙනවා පොඩි මේ මැටි බෝල වගේ. මෙයා මේ බෝලයක් අරගෙන ඈත මුහුදට විසි කරනවා. ඉතින් සාමාන්‍යයෙන් බිනෝ ඒක අපි දන්න දෙයක්. අපි නිකන් මුහුදක් ළඟට හරි ගඟක් ළඟට ඇලක් දොලක් වතුරට ගියාම ගලක් කරන් නිකන් ඈතට විසි කරන එකේ පොඩි ගතියක් තියෙනවා අපිට. අනිත් එක පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා. මෙහෙම මෙහෙම උඩට මතුවෙවි ගල මෙහෙම මෙහෙම විසි කරන්නේ. ඒ වගේ පොඩි පොඩි ගැම්මෙන් පොඩි ගැම්මක් එනවා අපිට. ඉතින් ඒ වගේ මේ තරුණයා දිනපතාම දැන් අර මැටි බෝල තියෙන තැනට ගිහිල්ලා එකක් අරගෙන විසි කරනවා. ආයි තව එකක් අරගෙන විසි කරනවා. මේ විදිහට මේ මෙයාට පුරුද්දක් වෙනවා. දවස් කීපයක් කොහොම විසි කරගෙන යනකොට මේ මැටි බෝල් ටිකත් ඉවර වෙනවා. එක දවසක් දා යනකොට 3-4යි එතන තියෙන්නේ. මෙයාම මුහුදට විසි කරලා. ඕකේ. ඊට පස්සේ ওই 3-4නුත් එකක් අරගෙන විසි කරන්න යනකොටම මෙයාගේ අතේදී මේ මැටි බෝලයක් බිඳෙනවා. පොඩ්ඩක්. මැට්ට පොඩ්ඩක් කැඩෙනවා. කැඩෙනවා. ඒ කැඩුනහම ඒක ඇතුලේ තියෙන්නේ මැණික්. ඈ? ඔව්. අර විසි කරපු ටික. ඒක තමයි කල්පනා කරන්නේ. එතකොට මේ මැණික් දැක්ක ගමන් මෙයා අනෙක් මැටි බෝල දෙක තුනක් තක් ගහලා වෙන ගලකින් ගහලා කුඩු කරලා බලනකොට ඒකෙත් තියෙන මැණික්. එතකොට මැටි බෝල 3-4ෙම තියෙන මැණික්. මේ මැණික් 3-4 අරගෙන ගිහිල්ලා මෙයා විකුණලා අලවි කරලා පොහසත් වෙලා වටේ පිටේ ඉන්න ඇටත් උදව් කරගෙන ඔන්න දැන් මිනිහා දියුණු වෙනවා. ඕකේ. හරිද? එතකොට මම මේ කල්පනා කරන්න කිව්වේ දැන් දවස් ගාණක් මෙයා මැටි බෝලත් විසි කරලා. ඕකේ. හරිද? ඔව්. අන්තිමට 3-4යි මෙයාට ඉතුරු වුණේ. ඔව්. ඔයාලට මොකද්ද මේකෙන් දැනෙන්නේ? කියන්නේ මට හිතෙනවා සජියා මගේ ඔළුවේ තොයි මැටි 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 කියලා එක එක්කෙනා කිව්වට මැණික් ඇති. ඔව් සමහර විට සර්ජරියකින් ගන්න පුළුවන් මේ. සර්ජරිය නෙමෙයි මං කියන්නේ ඔප දාලා ගත්තනම් අපද මැණික් තමයි. හරියට හරි. ඔන්න ඔයගේ කැලේකට තමයි මට එන්න ඕනේ උනේ. හරියට බිනෝ අපිට තියෙන මේ දක්ෂතා මේ ටැලන්ට්ස් විවිධ ටැලන්ට්ස් මේ හැම කෙනෙක්ටම ටැලන්ට්ස් තියෙනව නෑ කියන්න බෑ. මොඩියෝ මැට්ටෝ නෙමෙයි ඉන්නේ. විවිධ ටැලන්ට්ස් තියෙන සමහර අයට ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙයි, සමහර අයට ඔපරේෂන් එකක් කරන්න පුළුවන් වෙයි, සමහර අයට ගොඩක් දේවල් හිතලා අනාගතයට යන්න පුළුවන් වෙයි, සමහර අයට රොකට් එකක් හදන්න පුළුවන් වෙයි. ඔහගේ මම කියන්නේ විවිධ දක්ෂතා තියෙනවා. උයන්න පිහනුනොත් ඒක දක්ෂතාවයක්. ඉතින් මේ මේ ටැලන්ට්ස් අපිට මේ තියෙන දක්ෂතා හරියට මැණික් වගේ. හැබැයි ගොඩක් වෙලාවට අපි මේ විවිධ දක්ෂතා මේ මැට්ටකින් වහගෙන ඉන්නේ. සමහර වෙලාවට මුහුදට වගේ දිනපතාම විසි කරනවත් ඇති. වෙනවත් ඇති. එහෙම මැට්ටකින් වහගෙන ඉන්නේ සමහර වෙලාවට අපේ චින්තනයෙන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපේ විවිධ අදහස් වලින් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපේ ආර්ථික ගැටලු වලින් වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට අපිට අපේ කාර්ය බහුලත්වය නිසා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපේ කම්මැලිකම නිසා වෙන්න පුළුවන්. කම්මැලිකම නිසා ගොඩක් වෙලාවට අපිට තියෙන දක්ෂතා අපි වහගෙන ඉන්නවා, හංගගෙන ඉන්නවා. ඉතින් මේ මැට්ට බිඳලා දැම්මොත් මැණික මතු කරගත්තා නම් අද දවසේ අපේ ජීවිතේ යහපත් කරගන්න විශේෂ දක්ෂතා තියෙන අයට පුළුවන්. ඉතින් ඒක නිසා අපි හැමෝටම ටැලන්ට්ස් තියෙනවා. ඒක මතු කරගන්න එකයි අපේ ශක්තිය වෙන්නේ. ඒක නිසා මේ මැට්ට බිඳලා දාලා අපි ජීවිතේ ඉදිරියට යන්න අද දවසේ හයිය ගන්න කියන පණිවිඩය දෙන්නේ. එහෙමනම් මං කොළු ගෙඩියක් අරන් ආවලා තියෙන්නේ මැට්ට බිඳින්න කොළු අල්ලන්න. රයිට්. එහෙනම් අද දවස ඇතුළතදී මං ඔයාට පෙන්නන්නම් මගේ දක්ෂතා මැණික්. මැණික් මොනවාද කියලා. ඕකේ. මේ පැය තුන ඇතුළතදී බලා ගන්න රෙඩි වෙන්න. අන්න බිනෝ ඒ ශක්තිය ගත්තා වගේම වාටත් පුළුවන් අද දවසේ කල්පනා කරන්න මට තියෙන විශේෂ දක්ෂතා මොනවද, ඒවා කොහොමද මම උපදාන්නේ, අර මැට්ට බිඳලා කොහොමද මැණික් මතු කරගන්නේ කියලා. ඕකේ. එහෙනම් ජය වේවා අද දවස. ගුඩ් මෝර්නින්. දවස සුබයි. ඔබට ජයයි. ලංකාවේ ජනප්‍රියම විනෝදාත්මකම වැඩසටහන් නැරඹීමට Sirasa FM YouTube නාලිකාව subscribe කරන්න.